समीक्षण वार्ता नवत नवतुले लंकावे अंक एके प्रवृत्ति प्रकाशय प्रत्यकिन हिरुरात्रि नवय पनस्पह प्रधान प्रवृत्ति प्रकाशय समगिन मम हर्ष उदानक मम रुवनिका कुमारदास प्रथम नवधाने दवसे प्रधान पुवत सिरस्थलवत සියලු පාසල්වලට හෙට සිට සතියක නිවාඩුවක් කන්දකාඩු පොකුර තවත් පැතිරෙයි අදත් ආසාදිතයන් 102ක් හමු වෙයි පච්චන් පවුලට කොරෝනා වැළඳේ දෙපල් ඡන්දය හෙට කොවිඩ් ප්‍රශ්නේ ඉදිරි මැතිවරණයට කොවිඩ් එක බලපායි කොවිඩ් බලපාන්නේ ඡන්ද දිනන බේංගොඩදී ත්‍රිරෝද රථයක් අනුතරට ලක් වී මවක් සහ දරුවන් දෙදෙනා අම්මියයි निरीक्षण අදාළ තීරණය සියලුම පෞද්ගලික පාසල් ජාත්‍යන්තර පාසල් සහ උපකාරක පන්ති විසින්ද අනුගමනය කරනු ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අපේක්ෂාවයි. කෙසේ වෙතත් හෙට තැපැල් ඡන්දය ආරම්භ වන බැවින් තැපැල් ඡන්ද මධ්‍යස්ථාන ලෙස භාවිත කරන පාසල් අදාළ දිනවල විවෘත කර තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ රාජකාරී කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාම විදුහල්පතිවරුන්ගේ වගකීමක් වන බවද අධ්‍යාපන අමාත්‍යාංශයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්. රජයේ තීරණයට අනුව යමින් දිවයිනේ සියලු කතෝලික පාසල් සඳහාද හෙට සිට නිවාඩු ලබා දීමට පියවර ගත් බව ජාතික කතෝලික අධ්‍යාපන අධ්‍යක්ෂ සහ පෞද්ගලික පාසල් සාමාන්‍ය අධිකාරී අයිවන් පෙරේරා පියතුමා පැවසුවා. දවසේ පුවත कोविड-19 ආසාදිතයන් 102 දෙනෙකු අද දින වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2612ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආසාදිතයන්ගෙන් 7 දෙනෙකු විදේශ සිට පැමිණි අයවලුන්. අද දිනේ තුල වාර්තාව වූ කොවිඩ් ආසාදිතයන් ගණන 102ක්. ඒ අතුරින් 76 දෙනෙක් කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ වෙත යොමු කළ රැඳවියන්. ඔවුන්ගේ ආශ්‍රිතයන් 14 දෙනෙක්ද කොවිඩ් 19 ආසාදිත බව තහවුරු කරගෙන තිබෙනවා. සෙසු ආසාදිතයන් 4 දෙනෙක් රාජාංගනේ ප්‍රදේශයෙන් මීට පෙර හමු වූ කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්. ආසාදිතයන් 5 දෙනෙකු බෙලරූස් සිට පැමිණි පුද්ගලයන් වන අතර අනෙක් දෙදෙනා ඉරානයේ සිට මෙරටට පැමිණි පුද්ගලයන් වනවා. ඊයේ දිනේද රාජාංගනේ ප්‍රදේශයෙන් තවත් කොවිඩ් රෝගීන් සිය දෙනෙකු හඳුනාගත අතර ඔවුන්ද කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්. එමෙන්ම ඊයේ දිනේ COVID-19 රෝගීන් 43 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 13 දෙනෙකු කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සහ 30 දෙනෙකු ඔවුන්ගේ ආශ්‍රිතයන් වනවා. කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයන්ගේ තවත් ආශ්‍රිතයන් 5 දෙනෙකු ඊයේ හඳුනාගත් අතර ඉන් ආසාදිතයන් 2 දෙනෙකු වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර අනෙක් ආසාදිතයන් රාජාංගනීය කබරාදුව සහ ලංකාපුර යන ප්‍රදේශවල පදිංචි කරුවන්. ඒ අනුව ඊයේ දිනේදී හඳුනාගෙනු ආසාදිතයන් සංඛ්‍යාව 57ක්. මේ අතර රාජාංගනීය ප්‍රදේශයෙන් ආසාදිතයන් හඳුනා ගැනීමත් සමග එම ප්‍රදේශයේ පුද්ගල හාරසිකට ආසන්න පිරිසක් ස්වෙන් නිරෝධාන්නයට යොමු කර ඇති අතර පාසල් සිසුන් 70 දෙනෙකුද ඒ අතර වනවා. අද දිනේදී රාජාංගනේ ප්‍රදේශයේ පාළු ස්වභාවයක් ගත අතර එම ප්‍රදේශයේ ගම්මාන 11කට සංචරණ සීමා පනවා තිබෙනවා. ග්‍රාම නිලධාරි වසන් 11ක මේ ජන කොට්ටාසය සැරිසරලා තියෙනවා. ගින්ම පළවෙනි පවුල COVID-19 කියන රෝගය තියෙනවා කියලා හඳුනාගත්ත වහාම ඒ ආශ්‍රිත ධානි ගෙදරට මල ගෙදරට මාපු කට්ටිය සේරගීම කොරතුරු අරගෙන පැය 34ක් යන කලින් PCR පරීක්ෂණ කරගෙන परीक्षण सदा මෙයතර කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු වන ගල්ල හබරාදුව හීනටිකල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට COVID-19 ආසාදිත බවට හඳුනාගත් අතර ඔහුගේ බිරිඳතුළු සමීපතමයන්ගේ PCR පරීක්ෂණ අද සිදු කෙරුණේ හබරාදුව පොලිස් නිරෝධායන මධ්‍යස්ථානයේදී. පසුව ඔවුන්ගෙන් කිසිවෙකුට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වුණා. මේ අතර කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගත් ආසාදිතයෙකු ඇසුරු කළ දෙහිඅත් කණ්ඩිය ප්‍රදේශයේ 55 දෙනෙකු ස්වෙන් නිරෝධායනයට යොමු කර ඇති අතර ඔවුන්ගේ PCR පරීක්ෂණ හෙට සිදු කිරීමට නියමිතයි.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ නිලධාරියෙකු පසුගිය 6 වෙනිදා නිවාඩු ලබා කන්තලේ අග්බෝපුර පිබිදෙන ගම සිය නිවසට ගොස් ඇති අතර පසුව නැවත සේවයට වාර්තා කිරීමෙන් පසු සිදු කළ පරීක්ෂණයේදී COVID-19 වෛරසය ආසාදිත බව තහවුරු වී තිබෙනවා. තිදුරු පියකු වන ඔහු ත්‍රිකුණාමලයේ සහ අනුරාධපුර ප්‍රදේශවල සංචාරය කර ඇතැයි සෞඛ්‍යංශ පවසනවා. ඒ අනුව ඔහුගේ නිවසයන් සහ සමීපතමයන් අද PCR පරීක්ෂණය සඳහා යොමු කෙරුණා. මේ අතර අද උදෑසන පත්‍රයේ විස්තරේ වැඩසටහනට එක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය ලීජා සිංහ මහතා සඳහන් කළේ පවතින තත්ත්වය පාලනය කළ හැකි බවයි. විවිධ කටකතා පැතිරෙනවා. ඇඳුම් නීතිය පනවයි සමාජයට වැඩි වශයෙන් පැතිරිලා මේ තත්ත්වය කෙලින්ම කියන්න අපි ඉන්නේ කොයි වගේ තත්ත්වයකද අපට පාලනයට නතු කරගත හැකි තත්ත්වයක් බව කියන්න ඕන. හැබැයි එහිදී කවදුරටත් රෝගීන් විවිධ ප්‍රදේශවලින් ඇතිවීමේ හැකියාව තියෙනවා. මේ පහුගිය කාලේ රට විවෘත කරේම මේ රටේ ජන ජීවිතය යහපත්ව පවත්වා ගැනීමට. නමුත් අපිට පෙනී යනවා ඇතැම් විට ආයතන දේශපාලන පක්ෂ ජනතාව විවිධ කණ්ඩායම් මේ තත්ත්වය නොසලකන තත්ත්වයක් තියෙනවා. මේ කාල සීමාව කරුණා කළා තමන්ගේ රාජකාරී කටයුතු තමන්ගේ පෞලිය අත්‍යවශ්‍ය කටයුතු වල සීමා කරගන්න. කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් සහාය මාශ්‍රිතයන්ගෙන් කොරෝනා ආසාදිතයන් හමුවීම මෙරට කොරෝනා ව්‍යාප්තියේ දෙවන රැල්ල ලෙස තවමත් හැඳින්විය නොහැකි බව වසංගත රෝග විද්‍යායකකේ පවසනවා. අපි රෝගීන් හඳුනාගත්තා. අපි දැක්ක ඒ රෝගීන් සමහරකය ගෙදවල් වලට ආව. ගෙදරදී ඊට පස්සේ සමාජ ක්‍රියාකාරීත්වය නිසා තමන්ගේ අසල්වාසීන්ටත් මේ රෝගය බෝ වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය පාලනකෙන් තොරව ගියොත් අපේ අනුදැනුමකින් තොරව ගියොත් එය දෙවන රැල්ලක් බවට පත් වෙනවා. ඉතින් මෙතනදී අපි හඳුනාගත්තු නිසා අපිට ඒක පාලනය කිරීමට හැකියාවක් තියෙනවා. නමුත් අපි දන්නේ නැහැ මේ හා සමානව තවත් තැනක මේ රෝගය පැතිරෙනවද කියලා. ඒ නිසා තමයි අපි නිරන්තරයෙන් කියන්නේ පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම සහ මුඛාරණ පැළඳීම එහෙම වැදගත්කම. මේ අවස්ථාවේ තියෙන පරීක්ෂණ සහ ඇගීම අනුව මේ දෙවන රැල්ලක් මේ අතර COVID-19 වෛරසය සම්බන්ධයෙන් සහ ඉදිරියේදී රජයේ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල පළවන වාර්තා අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවේව මහතා සඳහන් කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනරත්න මහතා පැවසුවේ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු සහ ප්‍රචාර පතුරවට පුද්ගලන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි. පවතින තත්ත්වය අර්ථයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය විසින් සංවිධානය කරන සියලු ප්‍රචාරක රැලි තාවකාලිකව නැවැත්වීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ නිකුත් කළ නිවේදනයක දැක්වුණේ ලබන 13, 14, 15 යන තෙදින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහතුරුන් සහභාගී වීමට නියමිතව තිබූ සියලු ප්‍රචාරක රැලි අත්හිටුවන බවයි. මේ අතර නාවික හමුදාව විසින් තොණ්ඩමනාරු උතුරු ප්‍රදේශයට ඔබෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ඉන්දියාවේ සිට නීති විරෝධීව මෙරටට පැමිණීමට උත්සාහ කළ පුද්ගලයන් සිය දිනක ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර ශ්වසන අපහසුතාවයකින් පසු එක්කයෙකු කොවිඩ් ආසාදිනී වියතේ පරීක්ෂා කිරීමට යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. බේවන විට මෙරට තුළ හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 2612ක් වන අතර ඉන් ආසාදිතයන් 1981 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා. බේවන විට කොවිඩ් 19 ආසාදිතයන් 620 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. බොලිවුඩ් සුපිරි නිලි ආශ්‍රර්යා රයි බච්චන් සහ ඇගේ දියණිය කොවිඩ් 19 ආසාදිත බවට අද හඳුනාගත්තා. ඒ ඊයේ දිනේදී ප්‍රබිණ ඉන්දිය නළු අමිතා බච්චන් සහ අභිෂේක් බච්චන් ආසාදිත බවට හඳුනා ගැනීමෙන් පසුව සිදු කළ PCR පරීක්ෂාවකදී මේ වන විට ලෝපුරා සිදුව ඇති කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 568,500ක් දක්වා ඉහළ ගොස් ඇති අතර වාර්තාබන ගෝලීය ආසාදිතයින් සංඛ්‍යාව 1,28,00,000කට අධිකයි. දකුණු ආසියානු කලාපයේ දැඩි බලපෑමක් එල්ල වී ඇති අසල්වැසි ඉන්දියාවෙන් ඊයේ දිනේදී හඳුනාගත් COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 27,000කට අධිකයි. ඒ අනුව මේ වන විට එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 850,358ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් බහුතරයක් මුම්බයි නුවරින් වාර්තා වන පසුබිමක බොලිවුඩ් සිනමාවේ සුරූපී නිලි ඓශ්වර්යා රයි බච්චන් සහ ඇගේ අටහැවරදී සිඟිති දියණිය වන ආරාධ්‍යා බච්චන් COVID-19 ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා. ඊයේ දිනේදී ජනකාන්ත බොලිවුඩ් නළු 77 හැවිරිදී අමිතා බච්චන්ද කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් අතර ඔහුගේ පුත්‍රයා වන 44 හැවිරිදී අභිෂේක් බච්චන් හටද කොවිඩ් 19 ආසාදිනී වීම හේතුවෙන් මුම්බයි නුවර රෝහලකට ඇතුළත් කෙරුණා. Namaskar, this is Amitabh Bachchan. Do not despair. Do not panic. We're all together in this. We're all working together. COVID-19 virus-e ඉන්දියාවේ ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වීම ආරම්භ වූ දා පටන් රජයේ සමග වෛරසය මැඩපැත්වීමේ මහජන දැනුවත් කිරීම සහ ව්‍යාපෘතිවල මූලිකත්වය ගෙන ක්‍රියා කළේද ප්‍රවීණ නළු අමිතාබ් බච්චන් වීම විශේෂත්වයක්. Together.
මේවන විට බච්චන් පවුල සමග පසුගිය දින 10ක කාලය තුල සමීපව ඇසුරු කළ ආශ්‍රිතයන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් අමිතාබ් බච්චන්ගේ භාර්යාවට සහ දියණියට COVID-19 ආසාදනය වී නොමැති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. COVID-19 වැළඳුණු බච්චන් පවුලේ සියලු දෙනාට ඉක්මන් සුවය පතා ඉන්දිය වැසියන් පුදු පූජා පවත්වන අයුරීමේ මෙතර ඉන්දිය නිලි බානුරේකා ගණේෂන්ගේ ආරක්ෂක නිලධාරියෙකුට COVID-19 ආසාදිත බව තහවුරු වී තිබෙනවා. මුම්බයි පිහිටි ඇයගේ නිවස తాවකාලිකව මුද්‍රණ තබ ඇති අතර ඇයගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේද PCR පරීක්ෂාවට යොමු කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. මෙතර COVID-19 වෛරසයේ ප්‍රබලත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීම මෙන්ම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයක් ලෙස මුව ආවරණ පැලඳීම ප්‍රතික්ෂේප කළ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ හමුදා රෝහලක සංචාරයක නිරත වීමකදී ප්‍රථම වරට මුව ආවරණයක් පැලඳ සිටීම ජාත්‍යන්තර මාධ්‍යන්ගේ දැඩි අවධානයට ලක් වුණා. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට සිට ආරම්භ වීමට නියමිතයි. මෙවර තැපැල් ඡන්දයේ සලකුණු කිරීම සඳහා දින 7ක් ලබා දීම විශේෂත්වයක්. කෙසේ වෙතත් අනුරාධපුර රාජාංගනයේ ඇති වූ තත්ත්වයේ සැලකිල්ලටගෙන රාජාංගන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ තුල තැපැල් ඡන්ද විමසීමේ කටයුතු නැවත දැනුම් දෙනතුරු කල් දෙමීමට තීරණය කළ බව දිස්ත්‍රික් තීරීම් භාර නිලධාරී RM වනිනායක මහතා පවසනවා. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම හෙට සිට ආරම්භ වන අතර හෙට දිනේ ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව සැලසෙන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල කාර්ය මණ්ඩලවලටයි. ඔවුන් සඳහා වෙනම දිනකදී ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා ඇත්තේ 14 වෙනිදා සිට 17 වෙනිදා දක්වා දින 4 තුල තැපැල් ඡන්දය සලකුණු කිරීම අදාළ කාර්ය මණ්ඩලවල ඍජු අධීක්ෂණ යටතේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සිදු කිරීමට නියමිතව තිබීම හේතුවෙන් සෙසු රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්දය සලකුණු කිරීම ජූලි 14 සහ 15 යන දිනවලදී සිදු කෙරෙනවා. 16 සහ 17 යන දිනවලදී ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා ඇත්තේ සියලු පොලිස් තහන ආරක්ෂක හමුදා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අංශ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ කාර්යාලවල කාර්ය මණ්ඩලවලටයි. එම දිනවලදී නොවැළක්විය හේතු මත ඡන්දය සලකුණු කිරීමට නොහැකිවන තැපැල් ඡන්ද දායකින්ට ජූලි මාස 20 සහ 21 යන දෙදින තුල අදාළ සහතික කිරීමේ නිලධාරියාගේ කාර්යාලයේ පිහිටි දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලයේදී සිය තැපැල් ඡන්දය භාවිත කිරීමට හැකියාව ලැබෙනවා. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින රාජ්‍ය සේවකින් සංඛ්‍යාව 705085ක්. මේ අතර මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ නිලධාරින් සහ දේශපාලන නියෝජිතින් සමග මැතිවරණ කොමිෂන් සභාවේ සාකච්ඡාවක් අද පැවැත්වුණා. අපි ඡන්ද ගණන් කිරීම ඡන්ද පුල පිළිබඳව දේශපාලන පක්ෂවල නියෝජිතව සාකච්ඡා කරා. පොලිසිය එක්ක සාකච්ඡා කරා. නීති ආසාමය ආරක්ෂා කිරීමේදී සෑම කෙනෙකුටම ඒකාකාරීව සැලසන්නේ කියලා. දැන් මැතිවරණ ප්‍රචාර කටයුතු මොකක්ද නැවැත්වීමක් හරි මොකක් හරි සීමා කිරීමක් කියලා තියෙනවා. නෑ අපි කොහොමද සීමා කරලානේ තිබුණේ? සාමාන්‍ය රැසියාවක් 100යි නායකයන නම් 500යි. දැන් පන්තිල් ආරක්ෂා කරන්න ඉගුවට පන්තිල් ගන්න අය ආරක්ෂා කරන්නේ නැත්තම් ඒක ආගමේ වරදක් නෙවෙයිනේ. ඒ කියන අයගනේ මාර්ගෝදේශ ආරක්ෂා කරන්නේ නැති එක සම්බන්ධයෙන් දේශපාලඥයන් සහ ඒවට සහභාගී වන ආධාරකරුවන් තමයි වක් කියන්න ඕනේ. පන්සලට ගිහිල්ලා නැත්තම් පල්ලියට ගිහිල්ලා ආගම හදාලා ඇවිල්ලා එළියට ඇවිල්ලා කටගොන්න බීගෙන කුණුවරුප කියලා යන්නේ කන පන්සලට කරන්න දෙයක් නැහැ. කොවිඩ් ප්‍රශ්නේ සමාජයෙන් බැනගුණොත් ඉතින් මැතිවරණයට කොයි විදිහට බලපායි? කොයි විදිහට බලපාන්නේ නැහැ ඡන්ද තියෙනවා. කෘෂිභෝග අපනයනයේදී නිමිද්‍රව්‍ය සැකසීමට ප්‍රමුඛතාවයේදී වැඩි ලාභ උපයා ගැනීමට උත්සාහ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොබින්ට උපදෙස් ලබා දුන්නා. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ හසලක ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් මහමැතිවරණයට තරඟ වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ ජනහමු කිහිපයකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එක් වුණා. එෙහිදී ජනාධිපතිවරයාට හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්.
जनाधिपति गोटाबे राजपक्ष महता हसलक सतिपुल भूमि पवती जन हमूकट देखु अत्री गोविंद मेलेस उपदेश लाद साधारण मिला दिन අද පෙරවරුවේ තෙල් දිනිය බස් නැවතුම් පොලේ පැවති ජන හමුවකටද ජනාධිපතිවරයා එක්ුණා. වැඩක් කරපු නායකයාට අපි බේරගත් නායකයාට වැඩක් කරන නායකයාට මැණිකින්න ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජන හමුවකටද ජනාධිපතිවරයා එක්ුණා. जनाधिपति गोटाबे राजपक्ष महता पातदुंबर यटी रावण प्रदेश प्रवृति जन हमोकटेक्कुना एहिदीद जनाधिपति विराट हिमियुये उनुसुम पिलिगेनिम एहिदी पासल सिसुयक तमन विसिन निर्माणे कल जनाधिपति विरागे रोसहित सितुवमक जनाधिपति विराट पिलिगन्नु लबुवा පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ රාජ්‍ය සේවකයාට අහිමි වූ සියලුම ආයිතිවාසිකම් නැවත ලබා දීමට කටයුතු කරන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මහරගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. විවර මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පාර්ලිමේන්තුවට තරඟ කරන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමේ ජන හමුමාලාවක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද දිනේ පුරා කොළඹ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි දුරස්ථභාවය මුඛ ආවරණ පැලඳගෙන තමුන්නාංශලා සිටීම පිළිබඳව මගේ ස්තුතිය පුද කරන්න ඕන. අපි යන හැම තැනම සෞඛ්‍ය නීති කැඩෙනවා සමහර වෙලාවට සෙනඟ පිළිලා ඒ නිසාම අපිට රැස්වීම කීපයක්ම අපි අවලංගු කරා මොකද අපි යන හැම තැනම විශාල සෙනඟ රැස් කරනවා තද වෙවි සිටිනවා. අපි පරිසං වුණොත් තමයි සමාජය අපිට ආරක්ෂා කරගන්න පුළුවන්. කටපාඩම් වලට බය වෙන්න ඕනක් නැහැ. නමුත් අපි සෞඛ්‍ය නීති පිළිපදීම අපේ වගකීමක් හා යුතුයකමක් වශයෙන් අපි දකිනවා. ලක්ෂ 7ක් වුණු රාජ්‍ය සේවය ලක්ෂ 15 දක්වා වැඩි කරලා ඒක රාජ්‍ය සේවය ශක්තිමත් කරේ අපේ ආණ්ඩුවයි කියන එක අපි මතක් කරන්න ඕන. හෙදිව හිටියේ මං හිතන්නේ 7000ක් විතර. එය 15000 දක්වා වැඩි කරන්න අපිට පුළුවන් කම ලැබුණා. ඒ ශක්තිය නැත්තම් කොරෝනා වෛරසය ආපු අවස්ථාවේ මීට වඩා ප්‍රශ්නවලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ආම්දුරේ සිල් රෙඩි බෙද්දුවයි කියලා බුද්ධ ජයන්තිය වෙනුවෙන් ආම්දුරුරුගේ අපු යෝජනාව මමයි නියෝග කරේ දෙන්න කියලා අනුෂ පැල්පිට ලලිත් විරතුංග මේ රාජ්‍යංශයට සලකපු සැලකිල්ල මිනිසු බය කරා ඕනෑම කටයුත්තක් සත්භාවයෙන් කරනවා නම් ඔවුන්ට ඉදිරියේදී සිරවත් කන්න බැරි වෙන දේශපාලන පරිගැනීම් කරන්න බැරි වෙන්න විවස්ථාව තුළ විනාශ කිරීම කරලා ඔවුන්ගේ ආරක්ෂාව අපි සලසනවා කියන එක අපි මතක් කරන්න ඕන. තමුන්නාසල දන්නවා සමහර මන්ත්‍රීවරු ඔවුන්ගේ ටේප් එළියට එනකොට වෙන වෙන ඒවත් එනවා. හැබැයි විනිශ්චයකාරයන්ට බලපෑම් කරන ආකාරයත් ඒකෙන් එළියට එනවා. නඩුකාරවරුත් එක පින්තූර තියෙනවා. නඩුකාරවරුන්ට දුරකතන සාකච්ඡා තියෙනවා. තා ගොඩක් තියෙනවා. මං හිතන්නේ ওই ටිකයි ගත්ත මිනිහා දාලා තියෙන්නේ මං හිතා. අපිට LTT පරාජය කරන්න බෑ රාජ්‍යාංශය අපිට සහයෝගය දැක්ුවේ නැත්නම්. එහෙමනම් රාජ්‍යාංශය ශක්තිමත් කරමින් ඔවුන්ට දිය යුතු අයිතිවාසිකම් ලබා දෙමින් ඉදිරියට කටයුතු කරනවායි කියන එකත් මතක් කරන්න ඕන. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලක්ෂ්මන් ඥාපා අබේවර්ධන මහතා මාතර මාකන්දර ප්‍රදේශයේ සංවිධානය කළ ජනරැලියකට දෙක්ුණා. දැන් මැතිවරණයේ අගෝස්තු 5 එක්සත් ජාතික පක්ෂයේ දැන් බලයේ ඉල්ලන්නේ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව පිටවන්න නෙවෙයි. යලබෝම් ප්‍රසිද්ධියම කියනවා අපිට සිරිකොත අල්ලලා දෙන්න. රනිල් සිරිකොත අල්ලගෙන ඉන්නවා. සජිත් ප්‍රේමදාස සිරිකොත අල්ලන්න හදනවා. ඉතින් දැන් මේ රටේ ඉන්න UMP කාර්යෝ ඡන්ද දෙන්න ඕන සිරිකොත ඇල්ලීම සඳහාද රට වැඩපිළිවෙලක් දියත් කිරීම සඳහාද. ජනාධිපතිවරයාට 69 ලක්ෂයක් ඡන්ද දීලා පෙන්නුවා පාරක්. මෙන්න මේ පාර දිගේ යන්න කියලා ජනතාව කිව්වා. එබැනම් මේ වැඩපිළිවෙල පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක කරන්න. පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 3න් 2ක බලයක් අපිට ලබා දෙන්න. ව්‍යවස්ථා වෙනස්කම් කරන්න තියෙනේ වෙනස්කම් කරන්න. ඉතින් මේ බලය තියෙන්න ඕනේ ජනාධිපතිවරයා නියෝජනය කරන දේශපාලන පක්ෂයට මිසක් වෙන පක්ෂයකට නෙවෙයි.
තරුණ්‍ය දක්ෂතාවයන්ට මුල් තැන දෙමින් තරුණ සංවර්ධන ක්‍රමවේදයක් තම රජයක් යටතේ ඇති කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද කොළඹ පැවති ජනහමුවකදී ඔහු මේ බව සඳහන් කළා. සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් තරුණ බල මණ්ඩල හමුව අද කොළඹ නවනගර ශාලාවේදී පැවැත්තුණා. ඇහුණු කතා මහ පොළවේ ක්‍රියාත්මක නොවීම නිසා තරුණ්‍ය අද දේශපාලන ශේෂ්ඨයක් දේශපාලනයක් දේශපාලන නියෝජිතිනු අවිශ්වාස කරනවා මට තමුන්නාසලාට කියන්න තියෙන්නේ මට පුද්ගලිකව රැකගන්න පරපුරක් නැහැ මට පුද්ගලිකව ආරක්ෂා කරන්නට පවුල් ගහක් නැහැ පරම්පරාවෙන් පරම්පරාවට යන දේශපාලන ක්‍රමය නතර කරලා තමුන්නාසලාට පටන් ගත්ත තැනේ සිට බාධා නොමැතිව ඉහළට යන්නට පුළුවන් තමන්ගේ දක්ෂතාවය හැකියාවට මුල් තැන ලබා දෙන තරුණ සංවර්ධන ක්‍රමවේදය අපි අපේ මාතෘභූමියේ බිහි කරන්නට සමගි ජන බලවේගයේ අපි නායකත්වය ලබා දීලා කියන දේ කරන අදහස් චින්තන සිටිවිලි මහ පොළවේ ක්‍රියාත්මක වෙන මේ රටේ තාරුණ්‍යයේ ස්වර්ණමය යුගයේ බිහි කරන්නට අපි අප කැප වෙනවා වෙනවාමයි කියන එක මම මේ අවස්ථාවේ කියන්නම් තරුණ ඔබට කාලය ඇවිල්ලා තියෙන්නේ රටේ ජාතික න්‍යාය පත්‍රයේ තීන්දුව තීරණ කිරීමේ බලය අතට ගන්න. ඒ බලය අතට ගන්න නම් අපේ රටේ තීන්දුව තීරණ ගන්නා වූ සංදිස්ථානවල තරුණ නියෝජනත්වයේ තිබෙන්නට ඕන. අපි අදහස් කරනවා අපේ රජයක් තුල විවිධ ආයතනවල අධ්‍යක්ෂක මණ්ඩල පත් කරනකොට අධ්‍යාපනයේ නිසිතන ලබා දීලා කුසලතාවයට නිසිතන ලබා දීලා ඒ වගේම අපි ප්‍රතිශතයක් වෙන් කරලා තාරුණ්‍යයට රටේ වැදගත් ආයතනවල අනාගත වගකීම බාර දෙන ක්‍රමයක් අපි සලස්සනවා කියන එක මේ අවස්ථාවේ ඉතාමත්ම සතුටින් ප්‍රකාශ කරන්නට ඕන. පවතින තත්ත්වයේ හමුවේ මැතිවරණයේ කල් දැමීමට අවශ්‍ය නම් මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කර කඩිනමින් එම තීරණය ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. ඒ මහනුවරදී අද පෙරවරුවේ පැවති ජන හමුවකට එක් වෙමින් මහනුවරට පැමිණි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පළමුව මල්වතු විහාරයට පැමිණ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මහනුවර ඊඑල් සේනානායක පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති ජනහමුව සඳහා වික්‍රමසිංහ මහතා එක් වූයේ ඉන් අනතුරුවයි. අද කොරෝනා පැතිරෙන නිසා වැඩි ආරක්ෂාවක් දාලා තමයි මම ආවේ. මාර්තු 14 වෙනිදා කොරෝනා රෝගීන් 6යි. ඊයේ 2464යි. දවස් 103කින් 2316කින් වැඩි වුණා. අපි පරීක්ෂණ පැවැත්වුවා නම් 1000කට අඩුවෙන් ගන්න තිබුණා. හදිසියෙම ගිහින් රුපියල් 5000 බෙදුවා. දේශපාලන වාසියක් ගන්න. ඊට පස්සේ ඡන්දේ විගහට තියන්න උමනා වුණා. මැතිවරණ කොමිසමට බැන්නා. ගක් අය කිව්වේ අගෝස්තු 22 වෙනිදා ඊට පස්සේ තියන්න. අපි මේක ඉල්ලුවා. මොකද ඡන්දේ කියන්නේ අපේක්ෂක 2000ක් 3000ක් රටවටේ දුවනවා. කී දෙනෙක් හම්බෙනවද? දැන් අද මේ පොහොට්ටුවෙන්ම කියනවා රැස්වීම පවත්වන්න නැහැ කියලා. ඒකයි මට දැන් ඊයේ කිව්වා මේ ගැන ප්‍රවේශම් වෙන්නේ. ඒකයි දැන් එක ආව නැහැ නෙමෙයි දෙකක් දාගෙන යනවා. ඊළඟට තියෙන්නේ එකට වින්ස්ක්‍රීන් වයිප් එකක් දාන්න විතරයි. වහින කොටත් යන්න. මේ පළවෙනි රෝමෙදී අපේ ආර්ථික බිමට වැටුණා. මම කියන්නේ දවසකට අපි පරීක්ෂණ 5000ක් පවත්වන්න. මහනුවර නගරේ කොරෝනා වලින් නිදහස් කියලා මට කියන්න. කොළඹ නගරයෙන්ද කොරෝනා තියෙන්නේ? මොකද්ද මේ කරන බොරුව? ඒ නිසා පළමුව මම කියන්නේ ආණ්ඩුවට මේ කරුණු ඔක්කොම එතන මැතිවරණ කොමිසම එක්ක සාකච්ඡා කරන්න. ඉතින් මොහොතේ හදිසියෙ කල් දාන්න එපා. කල් දාන්න උවමනා නම් දැම්මම කතා කළා. මේ තවත් මුදල් වියදම් කරන්න ඉස්සෙල්ලා මේක කරමු. නැත්තම් අපරාධයක් හැම එක්කෙනාට. පළමුව මැත්ත කියන්න. ආර්ථිකය ගැන බොරු කිව්වා, gedara aarthike නැති කරා, කොරෝනා ගැන බොරු කිව්වා. මේ මිනිස්සු නම් ආපහු මේ රට පාලනය කරන්න බෑ. උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලකින් පළ කළ අදහස් කිහිපයක් දැන් අපිට උනේ මොකද්ද පහුගිය 2005 උදේට පොල් සම්බෝලයි ඩිමොක්‍රසි කනවා දවල්ට ලුණු මිනිස්සුයි ඩිමොක්‍රසි කනවා රැට කිරි හොද්දයි ඩිමොක්‍රසි කනවා ඒ නිසා ඩිසිප්ලින් නැති නෑ ඩෙවලොප්මන්ට් නැති ඒකට හරියන පාර්ලිමේන්තුවක් ඕනේ නිකන් සකල බුදයන් කොට කලි සල්ලා යවලා හරියන්නේ නෑ පරාජය වෙච්ච වෙලාවේදී දඩිය අත නොහැරම මිනිස්සු ඉන්න ඕනේ අස්සෙ පුරුයි එකට දාලා ජනතාවට කියනවා අස්සෙ තෝරන්න එතකොට එක අස්සෙක් ලයිස්තු ඉන්නවා කියලා පක්ෂේ ලබුණ ඡන්දෙ දුන්නම දන්නේම නැතුව බුරු රොක්ක පාර්ලිමේන්තුවට ඒ ගැටේ තමයි මේ අපි ඉස්සරහ තියෙන්නේ හැබැයි වාසුදේව නායකකාර කියන මේ කොයිසෙල්ලන් දැම්මත් අපි ගත්තේ 151යි 149
राजपक्ष මම අභියෝග කරනවා පුළුවන් නම් මම අස්සලා ඉන්නම් මාත් එක ඊළඟ රාජසභා මැතිවරණයට ඉල්ලන්න එන්න කියලා මෛත්‍රී බාල ජනාධිපතිතුමාට මං ඒ දවස්වලම කිව්වා ඔය බුද්ධයාගේ කට විතරයි අර ආස්පූරු වගේ තමයි සූංගල යනවා සද්ද නැට්ටු කලපත් වෙලා ඉවරයි උපත්ියේ නැගදෙන් මම බැනුම් අහන දේශපාලඥයෙක් ඒගොල්ලන්ට නිකන් උණ වගේ මට බැන්නේ නැත්නම් ඔය මොකා කයිවාරු ගැහුවත් අතේ මහත්තයා පොළොන්නරු දිස්ත්‍රික්කේ යන්නවා දෙවෙනියා ඉන්නේ කිලෝමීටරයක් පස්සෙන් තමයි තවුරු ආවත් දෙවෙනියා කිලෝමීටර 3ක් විතර පිටිපස්සෙන් නම් ඉන්නවද කියන එක තමයි මට නම් තියෙන ප්‍රශ්නේ එවකට ජනාධිපති බලේ හිටපු එතුමාව පොළොන්නරුව ප්‍රතික්ෂේප කරේ 2018 පෙබරවාරි 10 කවුරුත් වෙන් වෙන් නැති වෙන්න අපි හැම ක්‍රියාමාර්ගයක්ම ගත්තා හැබැයි සමහර අයගේ පෞද්ගලික න්‍යාය පත්‍ර නිසා සමහර කොටසක් වෙනත් කණ්ඩායමක් එක්ක ගියා ඉතින් අපිට කරන්න දෙයක් නැහැ දැන් අකිල විරාජ්ට ඔච්චර ලොකු අමාරුවක් තියෙනවා නම් කොළපාටයි කහපාටයි ගැන අපිට විතරද මේක තියෙන්නේ දැන් අපිත් එක්ක ඉන්නවා මුස්ලිම් කොන්ග්‍රසය මොකද පක්ෂේ පාට කොළපාටයි කහපාටයි ජනාධිපති ඡන්දේ වගේ අදත් අපේ කකුලෙන් අදිනවා මං කකුලෙන් ඇද්දාම වැඩිලානේ මට මතකයි මම ෆුට්බෝල් ගහන කාලේ දිනා ගන්නම් බැරනම් සයිඩ් එකෙන් කකුලට පොඩ්ඩක් ගහලා දාලා මං කොහොම හරි මැච් එක දිනා ගන්න හම්බයි ඒ සජිපත් ජනාධිපති නා අයි බම්බු ගන්නද සජිපත් ජනාධිපති උනායි කියලා මොනව කරන්නේ US ටයිම් මොනව කරන්නේ ඒ බෙදීම නිසා මං බයයි ඉන්නේ අපේ ඡන්ද වැඩි වෙලා උත්මෘත්තාට ඇවිල්ලා අලි පැටි එක්කත් මගේ උගුරේ ඉරේද කියලා මම මේ බයන්නේ ඒ තරම් අලි ඡන්ද ගොඩක් අපේ කොටට වැටමින් තියෙනවා අද හාට් ටොක් විශේෂංගයේ තුලින් ඍජුම ප්‍රශ්න කෙරෙන්නේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගෙන් ඇයි ඔබතුමා මේ යන යන හැමතැනම කියන්නේ මෛත්‍රීගේ ජයවිජයකට ඡන්ද දෙන්න එපා කියලා. තුමා කියපු කරපු දේවල් පහුගිය කාලය තුල පක්ෂයට රාජපක්ෂ වරුන්ට ගහපු එක ඒ ඔක්කොම දිහා බලපුවාම මම විශ්වාස කරන්න බැරි එකයි මගේ තියෙන්නේ. කවුද ඔය මෛත්‍රීට ජයවිජය කට්ටිය? ජයවිජය කාණ්ඩ කිව්වම ඒකට දෙදික්කය තමයි කතා කරන්නේ. ඔය ඔක්කොගේම නම් තිබ්බනේ ඇලෝසියස් ළඟේ සල්ලි ගත්තයි කියලා. ලොකුවට කතා කරන නම් ඔබ ඔය නම් ටිකක් කියන්න ඕනේ. කවුද ඒ කට්ටිය? දැන් මිනිස්සු දන්නවා කවුද පැනපයි කියලා. එක්තරයි ඒකට අදාළ. ඇයි එහෙමනම් ඔය කියද පොඩ්ඩේ නාමයෙන් කරලා දුන්නේ. මේ වෙලාවේ ඔබතුමා විරෝධය පළ කරන්න තිබ්බනේ. මම පක්ෂේ නායකයෙක් නෙමෙයිනේ. ඇයි ජනාධිපතිවරණේදී එහෙමනම් ඉදහස් පක්ෂෙත් එක්ක ගිවිසුම්කට ගියේ? මේ වෙලාවෙත් නොගෙහින් ඉඳ තිබ්බනේ. නෑ. ඔබ එදත් කතා කළේ නෑනේ මේක ගැන. ජනාධිපතිවරණයක් කියන්නේ 151ක් ගන්න ඕනේ. එතකොට එක ඡන්දයකට ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ නිසා අපිට ජයග්‍රහණය කරන්න ඕනේ හින්දා තමයි අපි අදියා පස්සට අරගෙන ඒකට ඉඩ දුන්නේ. 51 ගන්න මෛත්‍රී කට්ටිය හොඳ නම් අද නරක වෙන්න විදිහක් නෑනේ. ඔතන කීප දෙනයි මට අවුල තියෙන්නේ. ඒකයි මම එහෙම ඔබට මෛත්‍රීපාල සිරිසේන මහත්මයා විශ්වාස නැති වුණාට ජනාධිපතිතුමාට මෛත්‍රීපාල සිරිසේන මහත්මයා විශ්වාස බව පෙන්වුවා නේද ඔහුගේ රැලියකට ගිහිල්ලා මේ ළඟදී ජනාධිපතිතුමා හැම අපේක්ෂකයාගේම තැන්ට යනකොට එතුමාගේකටත් යනවා ඉතින් මම දන්නා විදිහට නම් ඔය ජනාධිපතිතුමාට මෛත්‍රීපාල උදව් කරේ නැහැ ජනාධිපති මැතිවරණේ එයාගේ දරුවෝ පව දම්පහත් සම්බන්ධයත් එක්ක එකවෙලා වැඩ කරේ සජිත්ට මිනුවන්ගොඩේදර මද්රව්‍යත් එක්ක අල්ලපු පුද්ගලයාත් එක්ක ඔබේ සම්බන්ධතාවක් තියෙනවා කියලා කතාවක් මම නේක අල්ලන්න උදව් කරේ මම තමයි පොලිස් ස්ථානාධිපතිතුමාට කිව්වේ ඒ ගමම වටලන්න දැන් ඔය නාකොටික් අය ඔක්කොම අහුවෙච්ච ඒකේ ඉඳන් ඒ ටයිල් චමින්ද කියන පුද්ගලයාගේ සහෝදරයෙක් ඔබේ සම්බන්ධීකරණ නිලධාරියෙක් ඇයි මේ සිද්ධිය වෙනකම් ඔහු අයින් කරන්න නැතුව හිටියේ ඔය ටයිල් චමින්ද කියන මනුස්සයා ඔය බිස්නස් එකේ ඉඳලා තියෙන පෞද්ගල ආණ්ඩුව තියෙන කාලේ දැන් අවුරුදු 4-5ක් ඉඳන් කරනවා කවුරුවක්වත් අත්ද දැනුවත් කරේ නැහැ ටිකට් ගහලා තියෙනවනේ ඔබ සංගක්කාරටයි අර මහේලටයි කැඳවීම ගැන ඔබේ මොකද අදහස මම නම් හිතනවා ඒක අනවශ්‍ය දෙයක් උනේ දැන් සංගක්කාර ඊළඟ ICC එකේ ප්‍රෙසිඩන්ට් වෙන්න යනවා නම් මේ විදිහේ ඒක කළු පැවැල්ලක් ගම්පහ ඡන්ද ප්‍රතිපලයේ මොන වගේ වෙයිද අපි විශ්වාස කරනවා අපි 13ක් වෙයි කියලා එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ දෙක තුනටම ඉතුරු පහ බෙදේ ඔබේ අපේක්ෂාව ඔබේ අයියත් පාර්ලිමේන්තුව එන එක දකින්නද අයි ජොනයි ආවයි කියලා ඒක මට හෝ මගේ පක්ෂයට හෝ මගේ නායකින්ට එකින් වාසියක් දෙන්නේ නැහැ මම බලන්නේ මගේ පක්ෂයයි වැඩිපුර පාර්ලිමේන්තුවට ගන්න වියංගුට මාර්ග අනතුර වෛරසේ පැතිරීම වළක්වන්න සබන් යොදා දැත් සෝදන්න
එකම පවුලේ තිදෙනෙකු මියගොස් තිබෙනවා මෙලෙස මියගොස් ඇත්තේ මවක් සහ ඇගේ දරුවන් දෙදෙනායි වියංගොඩ මල්හැව මාර්ගයේ කුඹල්ඔළුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් වෙලකට පෙරලීමෙන් මෙම අනතුර සිදුව තිබුණා එම අනතුර CCTV කැමරාවක සටහන්ව තිබුණේ මේ ආකාරයෙන් අනතුර සිදුවන අවස්ථාවේදී අදාළ ත්‍රිරෝද රථයේ පදපැත්තේ මව විසින් වන අතර පසුපසසුනේ දරු දිනාට අමතරව තවත් යුවලක් ද ගමන් කර තිබෙනවා අනතුරින් 40 වරදී මව සහ වයස වරුදු 9ක සහ අවුරුදු 1කමාරක පිරිමි දරුවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. ඔවුන් වේයන්කුඩ ප්‍රදේශයේ පදිංචි කරුවන්. පසුපසසුනේ ගමන්ගත් කාන්තාව සහ පිරිමි පුද්ගලයාද තුවාල ලබා ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා කාන්තාව වතු පිටිවල රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරු කරලා පා තිබෙනවා. පොලිසිය සැක පළ කරන්නේ ත්‍රිරෝද රථය පැදවූ කාන්තාවට එහි වේගය පාලනය කරගත නොහැකි වීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවටයි. මියගේ තිදෙනාගේ දේහන් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වතු පිටිවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. බොරටුව ලුණාව පාලමසලදී පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු පොලිස් වෙඩිපහරින් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට සම්බන්ධ අඟුලන පොලිසියට අනියුක්ත නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. එලෙස වැඩ තහනම් කෙරුවේ පොලිස් සැරයන්වරයෙක්, කොස්තාපල්වරයෙක් සහ කොස්තාපල් රියදුරෙක්. මේ අතර වෙඩිපහරින් ජීවිතක්ෂයට පත් වූ 39 හැවිරිදි පුද්ගලයාගේ සිරුර ඔහුගේ නිවස වෙත රැගෙන ආවා. ගිනිකතේන කිනිල්වත්තේ ලඳු කැලෑවක මද්දකට හසුව සිටි අඩි 5ක පමණ දිගින් යුතු කොටියකු බෙරාගෙනීමට වනජීවී නිලධාරීන් ප්‍රදේශවාසීන් හායෙක්ව අද මෙහෙයුමක් දියත් කළා. දැඩි පරිශ්‍රමයක් දරා මුදාගත් කොටියා ප්‍රතිකාර සඳහා නල්ලතන්නිය වනජීවී කාර්යාලයට රැගෙන යනු ලැබුවා. කලාවත පොට්ටාෂ විෂ මද්ද්‍රව්‍ය කාර්යංශයේ සිදු කළ පැටලීමකදී වෙන්නක්කුව ජපමාලවත්තේ පවත්වාගෙන ගිය මත්කුඩු පිටහරින මධ්‍යස්ථානයක් වටලා හෙරොයින් ග්‍රෑම් 150ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සූදානම 9:05